හොඳයි දැන් අපි මේ පුණ්‍යකර්මයේ අවසාන භාගයේ සිල් දිනාටම බලාගන්න එක පින්තූරෙකුත් තියෙනවා අපේ රොණ සිල මහත්මයාගේ තව වචන ස්වල්පයක් ප්‍රකාශ කරලා අපේ ඊළඟ මහත්මයාට එතුමා ගැන පොඩි කතාවක් කරන්නට අපි අවස්ථාව සලසා දෙනවා රොණ සිල් මහත්මයා පුරාවිද්‍යාවේ සේවය කරන කාලේ අපි දැන් වදින්නට යන ජීතම් ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ එතුමාගේ හැසිරීම දැක්කනම් බුදුම හිතනවා බුදුන්කාය සාමාන්‍යයෙන් ඉංජිනේරුවෙක් වරුව වෙලාවේ සාමාන්‍යයෙන් බොහොම ටයි කෝඩ් දාගෙන ඉන්නේ රොහසල මත සාමාන්‍යයෙන් ඒක වගේ හැමතැනම දේවල් අත්සේ හැම අස්සකම ගිහිල්ලා තමන්ට ඒක කරන්න පුළුවන් කිසි තැනක ප්‍රසිද්ධියට ආපු කෙනෙක් නෙමෙයි එතුමා විශේෂයෙන්ම අපිට ඉතාමත්ම ලං වුණා වගේ 12 විතර දාන මාහරට පන්සලට එන්නේ කතා කරගෙන ඉන්න පැය කීපයක් කතා කරගෙන ඉඳලා යනවා ඉතින් එතුමා එක අවස්ථාවක මට මතකයි කිව්වා එතුමා එක එතුමා රහෙන් කතෝලිකෙක් මුලදී ඉතින් එතුමාට කතෝලික පරිදි ගොඩාක් යුද්ධකම් කළා මොකද පුරා විද්‍යාව නිසාම බෞද්ධකමට නම් වෙච්ච නිසා එතුමාට කරපු විරුද්ධකම් සියල්ලක්ම එකතු කරලා පොතක් හදලා ඒක මුද්‍රණය කරන්න ගිහිල්ලා රොලන් සිල්වා මහත්මයා අපේ මට මතක හැටියට අපේ බ්‍රිටිෂ් ගුණසේන හාමුදුරුවන්ගෙන් අහුවා කියලා මට කිව්වේ. ඉතින් නමුත් ඒ හාමුදුරුවෝ කිව්වා මේක මුද්‍රණය කරන්න එපා කියලා. ඉතින් ඒක අපේ බෞද්ධයාගේ තිබෙන සහනශීලීත්වය මුද ඒ මාර්ගයකට පාර ගන්න නැහැ. නමුත් රොලන් සිල්වා මහත්මයා වෙච්ච අසාධාරණය පෙන්වන්න කරන්නට ඉතින් පෙන්වන්නගේ මහත්මයා දන්නවා එතුමාගේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙච්ච එතුමාගේ අම්මගේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් තමයි අපේ ජීවිතයේ මාත්මයා මම හිතන්නේ දා ඒ විස්තර එතුමා කියයි සමහර විට ඉතින් ඒ තරම් පුදුම කතෝලික ආගමට සම්බන්ධ කෙනෙක් නමුත් බුදුදහම නිසාම එතුමා බුද්ධාමයට මෙච්චර උදව් කරන්නට කටයුතු කළා ගොඩාක් අය පහර ගැහුව එතුමාට මේ බෞද්ධ සිද්ධාස්ථාන විනාශ කරන්න හදනවා කියලා නමුත් අද අපිට අනුරාධපුරේ ගිහිල්ලා ඒ වැඳ පුදා ගන්න සියලුම ස්ථාන දැක්කම අපිට එතුමා තමයි සිහිපත් වෙන්නේ එතුමා තමයි මේ සියලු දේවල්ම ආරම්භ කරේ කියලා අද අපි මුල් කාලේ අපි 1980 විතර යනකොට ජේතවන චෛත්‍ය කියන්නේ ගස් කොළන් වලින් පිරිච්ච තැන මම ගස් ඒ බුදුරටම ගස් අරගෙන ගිහිල්ලා තියෙන දහහක්මයි ඉස්සරත් තන මම ජීවත් වෙන්නේ මම ජීවරෙන්නේ එච්චර ඒ අපි වැඩ කරන යාපෘති සේවය කරන රොණසිල් මහත්මයාගේ ඉල්ලියම් පිට ජීතවන යාපෘති මාසයක් සේවය කර මම මට නම් බෑ මේ ඉන්න අනුරාධපුරේ මොකද හරි අමාරුනේ ඉතින් කීවෙන් පස්සේ ආයෙ නම් ඉතින් කැලැත්තක් කරන්න කියලා ඉතින් නමුත් ඒ වෙනකොට මම දන්නේ නැහැ රොණසිල් මහත්මයාට මට ඉතින් මේ තානාපති කාර්යාලයේ වීසා ලන් දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ඥානසුන් නායකහරු කිව්වෙන් පස්සේ මම දන්නේ මමත් පන්සලට එනකොට තුන් මාසේ පිටවෙන් වීසයක් අරගෙන ආවේ පොරොත් මේ සතත් පොමුණු මහත්ය තමයි ඒකත් හදලා දුන්නේ. ඉතින් එතුමාට ඒ ශක්තිය පවා දෙන්න තුන පස්සේ තමයි අපි ඔය දැනගත්තේ. ඉතින් මේ මම හිතේ ඉගෙන ගත්තා එතුමා දැනගෙන හිටියේ නැහැ බබා. අතුරු නැතරම හිටියා. ඔව්. ඉතින් නමුත් එතුමා එච්චර උදව් කළා අපිට හැම පැත්තෙම නමුත් ලංකාවේ මේ පුදුම තරම් පොහොසත් කෙනෙක් මම ප්‍රංශ දෙනකොට මගේ ටිකට් එක දෙන්න ඇහුවා. මෙතුමාට ටිකට් එක දෙන්න ඇහුවා. නමුත් අපි දෙන්නම ප්‍රතික්ෂේප කරා ටිකට් එක මොකද අපිට ඉස්සර ගානක් නේ ඒ කාලේ හැටියට. රුපියල් 7000ක් ටිකට් එකක් කියන්නේ. නමුත් එතුමා ඒකත් දෙන්න හැදුවා අපිට. ඒ කාලේ 7000ක් නෝ මෙතෙන් අද මේ ලක්ෂයක් විතර වෙනවා. ඉතින් ඒ විදිහට එතුමා අපිට ගොඩාක් උදව් කරපු කෙනෙක්. මොකද අපේ ජීවිතයේ අපිට මේ ඇවිල්ලා මේ ධර්මයට මේ සේවාවල් සියල්ලක් සිද්ධ කරන්න ශක්තිය ලබා දුන්නේ එතුමා. නමුත් හැම අවස්ථාවකම අපි ප්‍රංශයට එන ගියා මෙතුමා හම්බෙන්න හැමදාම උපදෙස් දෙන හාමුදුරනේ මිනිස්සේ කියුම් එකට ගිහිල්ලා ඒකේ දේශන කරන ක්‍රමයක් හදාගන්න මම මේක හදලා දෙන්නම්. නමුත් අපි එච්චර මේවට ඉදිරිපත් වෙන්නේ නැහැ මොකද අපිට කියන්න සාමාන්‍ය දැනුමකුත් නැහැනේ හරියට. ඉතින් ඒක නිසා නමුත් එතුමා ආදරේ කොවිලාවෙත් මේ ධර්මය කියා දෙන්න ක්‍රමයක් පිළියෙල කරන්න. ඉතින් ඒ විදිහට එතුමා පුදුම ශක්තියක් මේ බුද්ධ බෞද්ධ ශාසනයට පුදුම ශක්තියක් වුණා. අද අපි කරන මේ බෞද්ධ වැඩ කටයුතු මේ ධර්ම පුස්තක මෙතන කරන මුද්‍රණය කරන්නේ සම්පූර්ණ ශක්තිය ලබා දීම එතුමා නිසා තමයි. ඉතින් ඒ වගේම මේ ලියනගේ මැතුමා තමයි ඒක කරන්න මූලිකත්වය අපිට ලබා දෙන්නේ. මොකද එතුමාගේ සම්බන්ධය නිසා තමයි අපිට මේ ගොඩාක් දුරට
රෝලන් සිල්වා මැතිතුමාට රොට්ට ළඟින් අසුරු ගන්න පුළුවන්කම ලැබුණි. ඉතින් ඒ වගේම තිරාණගම රත්නතර හාමුදුරුවෝ මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඒ හාමුදුරුවෝ හඳා රෝලන් සිල්වා මාත්‍ය ගාවට මම එක්ක ගියේ. ඉතින් එදා ඉඳන් ඉතාමත්ම ළඟ ඔච්චර හොඳ ගිලයක් දරපු කෙනෙක් අපි මේ සාමාන්‍ය ශිෂ්‍ය විශ්වවිද්‍යාලේ නමුත් අපිට පුදුම ගෞරවයක් තිබුණා එතුමාගේ කොවිලාරි දැක්කත් පුදුම ගෞරවයෙන් වාහනයක් වන්න වාහනයක් දෙනවා. කවදාවත් එතුමා පඩි ගත්තේ නැතුව සේවය කරපු කෙනෙක් පුරා විද්‍යාවේ කල්චරල් ට්‍රැන්ගල් එකේ කවදාවත් පඩියක් ගත්තේ නැහැ. මොකද යාරි ඒ තරමටම ධනවත් මිනිස්සු. අදත් පහුගිය මාස කීපය ඇතුළත මේ යන්නට මාස සතියකට විතර කලින් මම කතා කරාම දාන්නට එන්න කියලා කිව්වා. නමුත් මම ඉන්දියාවට ගිහිල්ලා එන්නම් කියලා කිව්වා. ඉන්දියාවට ගිහිල්ලා ඇවිල්ලා මම කතා කරනකොට එතුමා උත්තර දෙන්නේ නැහැ ඉස්පිරිතාලේ. ඉතින් ඉස්පිරිතාලේ යනකොට තමයි දැනගත්තේ මේ නැති වුණා කියලා. ඉතින් ඒ වගේම මම ගෙදරට ගියාම ඒ ගෙදර තනි කරන පුරා විද්‍යා කෞතුකාගාරයක් වගේ. නමුත් ඒ අනිත් සියලු දෙනාම ආගමේ. දුව ළමයි ඔක්කොම ආගමේ තාත්තා විතරයි මේ සියලු දෙනා සියලු දේවල් පුරා විද්‍යාත්මක විදිහට හදලා තියෙනගේ. නමුත් ගියාම දාන්න දෙන්න ඕන හැමදාම අම්මගේ එක සැරයක් ලංකාවට ගිහින් වෙලා මට අම්මා වෙනුවෙන් බණක් කියන ගෙදරට එන්න කිව්වා. නමුත් ඒකට යන්න හම්බුනේ නැහැ ජේපි කලබල නිසා. ඉතින් ඒ විදිහට ඉතාමත්ම හොඳ බෞද්ධ විදියට වැඩ කරපු අපේ බුද්ධ සාසනයට පුදුම සේවයක් සිද්ධ කරපු අපිට මේ සේවාව සිද්ධ කරන්න ශක්තිය ලබා දීපු ඉතාමත්ම වටිනා උතුම් පුජ්‍යලෙක් තමයි රෝලන් සිල්වා මැතිතුමා කියන්නේ. ඉතින් නැත්තම් අපිට කවදාවත් මේ සේවය කරන්නට පදනම සකස් වෙන්නේ නැහැ එතුමා නැත්තම්. ඒ නිසා අපේ ගෞරවයේ එතුමාට අපි පුද කරනවා. අපේ දෙමව්පිය වගේම අපිට උදව් කරපු අපිට මේ තත්ත්වයට උදව් කරපු ඉද වගේම අපේ ලංකාවට පුදුම විදේශ විනිමය රැගෙන එන කර්මාන්ත රාශියක් කායිතිකාර මහත්මයාගේ නිකම් තියෙන සියලු දේවල්ම අයින් කළා. ඒව තමයි පෞලයට පවරලා එතුමා තෝරගත්ත විෂය තමයි පුරා විද්‍යාව. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය සියලු දේවල්ම තෝරගෙන දවසක් වට කියනවා අපි හැමදාම මාසයකට සැරයක් කන්ටේනර් 40ක් පොල්වතුර ඇමරිකාවට අරනවා. ඉතින් කන්ටේනර් 40ක් පොල්වතුර ඇමරිකාවට අරනකොට කොහොමද පුදුම හිතන මට එහෙම කොහොමද අරින්නේ කියලා. ඉතින් ඒ හැමදාම එතුමාට හම්බ වෙන ඒ පොල්වතුර ප්‍රමාණයෙන් ටින් ටිකක් මට හැමදාම එක් කරලා තියෙන මං ගියාම දෙන්න. ඉතින් ලංකාවේ විකුණන්න නෑ ඒවා ඇමරිකාව විතරමයි යන්නේ. ඉතින් ඒ විදිහට පුදුම තරම් රටට සේවය කරපු කෙනෙක් රට වෙනුවෙන් කැප වෙලා සේවය කරපු කෙනෙක් එතුමා විසින් ලියපු පොත් සංඛ්‍යාව දැක්කම පුදුම හිතෙනවා. මේ විශාල පොත් ඒ වගේම අනුරාධපුරේ පොළොන්නරුව සීගිරිය දඹුල්ල ඒ වගේම මහනුවර දක්වා ඔය තරම් සංස්කෘතික තිකෝණිය සියලුම දේවල් අල්ලා එතුමා පොත් සකස් කරලා තිබෙනවා. ගොඩක් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ. නමුත් එතුමාගේ වියෝම ඉතින් අපිට ඇත්ත වශයෙන් පුදුම සම්පතක් නැතිවීමක්. ඉතින් මේ අවස්ථාවේ විශේෂයෙන් එතුමාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපිට මේ කටයුතු කරන්නට අද දවසේ ශක්තිය ලබා දුන් තව මහත්වයේ පහුගිය දවසේ අපේ අපතින් වෙනුණා අපේ නන්දරාමනායක මහත්මයා. මොකද අපි විහාරස්ථාන පිහිටවන අවස්ථාවලදී අපිට විවිධ ප්‍රශ්න තිබුණා. ඒ අවස්ථාවලදී හැමදාම අපිත් එක්ක හිටපු කෙනෙක් තමයි නන්දරාමනායක මහත්මයා. ඉතින් එතුමාටත් මේ අවස්ථාවේ අපි පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වෙනුවෙන් මේ පවුලේ අපි ඥාතීන් පැමිණලා සිටිනවා. ඒ එක්කත් විලා පසුව පැන් වඩලා පින් අනුමෝදන් කරමු. අපි මේ අවස්ථාවේ අපේ විජේලියනගේ මහත්මයාට එතුමා සෝබන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරන කාලේ පොරණසිල මහත්මයා ගොඩක් සම්බන්ධ කර තිබුණා. අපිත් එක්කත් ඒ වගේම සම්බන්ධ කර තිබුණා. ඉතින් අපි ආරාධනය කරනවා මේ අපේ ලියනගේ මහත්මයාට එතුමා ගැන වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට කියලා. අපි ගර්භටීතු ඥානිස්තර නායක සමකන් මහත්මයාගේ අවසරයි. ඉතින් අපි පරවයර චන්ද්‍රතන නායක සමකන් මහත්මයාගේ අවසරයි. ඒ වගේ බන්දලේ විහාර වාසී අමුද්‍රන් මහන්සලාගේ අවසරයි. නෝනාවරුන් මහතුරුනි මේ අද ඉතාම පිළිහිවුර දන්න කෘතඥතා පූර්වක පින්කමක් මේ නායක හාමුදුරුවෝ හදිසි සූදානම් කරේ. සාමාන්‍යයෙන් පින්කමක් අපි හත් දවසේ පින්කම කරනවා. තුන් ඉස්සරහට වුණා නායක හාමුදුරුවෝ කියන හැංගීම නායක හාමුදුරුවෝ ලොකු බලවත්ම රෝලන් සිල්වා මැතිතුමා නිබඳ බලවත්ම හැංගීම තමයි මේ මාසිකෙදී මේ වගේ පින්කමක් කරන්න නායක හාමුදුරුවෝ කළුනේ. මේක සංවිධානයක් කරන්නවත් එහෙම වෙලාවක් තිබුණේ නැහැ. නමුත් නායකතුමා ලොකුම හැඟීමක් ආව මුදුන් දෙයක් කළ යුතුයි කියලා. නායකතුමාගේ කතාවලොත්
චන්ද්‍රකරනායක හඳුරෝ මේ කතාවෙන් බොහෝ දේවල් මුතුමාලට තේරුම් ගන්න ඇති. මෙතන මම ඉස්සර කතා පටන් ගන්නකොට කතා පටන් ගන්න යනම් කතා මෙච්ච දෙයක් ඔබතුමාලට කාට හරි මතක ඇති මේ සීගිරියේ චිත්‍ර සීගිරියේ චිත්‍ර වලට තාර ගාලා අවුලක් වුණා 1968 69 වගේ එතකොට දෙවි ඒ වෙලාවේ එක හදිසි මහා කම්පනයක් ඇවිත් දෙයක් ලංකාව මහත්ම කම්පනයක් ඇවිත් දෙයක් අපේ සංස්කෘතික වස්තුවකට විශාල හානියක් සිද්ධ වුණා. හැය 48ක් ඇතුළත ලෝකේ ඉන්න ඉතාම හොඳ විද්‍යාඥයෙක් එනවා ලංකාව. එතුමාගේ නම එයාගේ නම දුසියානෝ මරන්සි. කරණීය මතක ඇතිවම හිට අතුමිටත් මතක තියෙනවා. නායක අල්ලත් දන් අපේ ඥානස්තරය කරොත් හොඳින්ම දන්න ඇති ධර්මේ. ඒ වෙලාවේ එතුමා කොළඹ ඉඳගෙන අද වගේ සම්පත් නැහැ. ටෙලිෆෝන් කරන්න බෑ රටකට. ප්ලේන් එකක් එන්නේත් නැහැ. එතුමා කොළඹ කන්තෝරේ වා ඉඳලගෙන ලෝකේ ඉන්නේ කවුද මේ 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 සීගිරි චිත්‍ර නැවත ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් විද්‍යාඥය කවුද කියලා 48ක් ඇතුළත එතුමා කෙනෙක් කොහොමද ගෙන්න ගන්නවා. ඒ කාර්ය කළේ රෝලන්ඩ් සිල්වා මහත්තයා. එතුමාගේ කියන ජන්මයෙන් එතුමා කරේ. ජාත්‍යන්තර සම්බන්ධතා මූලික කරගෙන එතුමා ගෙන්නලා ඒක එතුමා ළඟ ඉඳගෙන ඒක සම්පූර්ණ යථාර්ථයකට පත් කරා. එතුමා එදා වේලා නොකරනම් ඒ කාර්යය අපිට සීගිරි චිත්‍ර දකින්න හම්බෙන්නේ නැහැ. සීගිරි චිත්‍ර දැකලා තියෙන බොහෝ අය තරුණයි මේ දැකලා ඇති ඒගොල්ලෝ ඒක වෙලාවේ ඒක ඒක තමයි ඒ මහත්කරේ ප්‍රධාන කටයුත්ත මේ නියෝජ්‍ය කොමසාරිස් හැටියට. එතුමා කලබල වෙන්නේ නැතුව ලෝකේ කවුද ඉන්නේ කියලා හොයාගෙන එතුමා හොඳ කොළ දැනුමක් තියෙන හොඳ හොඳටම ඉංග්‍රීසි දන්න දැනුමක් තියෙන කෙනෙක් හොඳටම ඉංග්‍රීසි දන්න දැනුමක් තියෙන කෙනෙක් මට කොහෙන් මේ කතාව පටන් ගන්නද කොහෙන් ඉවර කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. බොහෝ දේවල් ඉස්මත් එක්ක මගේ බද්ධ වෙලා තියෙනවා. මට ඔගොල්ලෝ ෆෑම කෙනෙකුට කුහලක් ඇති වෙයි කොහොමද මෙතුමා මම අඳුරන්නේ කියලා. මම සාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය ශිෂ්‍යෙක් මම. 1973 මම දකිනවා ඩේල් නිවුස් පත්‍රයේ තියෙනවා දේශනයක් තියෙනවාද පුරාවි ජාතික කෞතුක විද්‍යාල ශාලාවේ දේශනයක් තියෙනවාද හවස පහට මට හිතුවා මේක අහන්න යන්න ඕන කියලා. මම බහා බොහොම මට ටිකක් අවුල් මේ මට ටිකක් දැනගන්න ඕන උගලක් ඇති උණු මාතෘකාව අනුරාධපුර යුගයේ මහා විහාරයේ ධර්මශාලාව ගැන මේ කියන්න යන්නේ. මොකද්ද මේ කියන්නේ කියන එකද මට යන්න ඕන මේක අහන්න. මම ටෙන්ට් එක ගිහලාවේ රෝගීලා මම නැවකේ මම අතුරට කෙනෙක් නෑ ඉතන මත් ඉතින් වාඩි වෙලා හිටියා. හරියටම යුරෝපා ජාතික මහත්යෙක් වගේ මහත්යෙක් ඉදිරිපත් අවදේශනය කරන්න එතුමා කතා කරේ ඉංග්‍රීසි. ඒ යුගයේ තරම් ඉංග්‍රීසි මට බැරි වෙන්න පුළුවන්. නමුත් ඉතාම සරල වචන පාවිච්චි කරලා හොඳම දේශනයක් කරා. ඒ දේශනය කරලා ඉතරම් පස්සේ ඉතින් සමහර බොහෝ වෙලාවට පිටර සංග්‍රහ රොමල තියෙනවා. ඉවරණ ගම මම හිටියා. එතුමා මාත් එක්ක ඉඳලා තමයි මිත්‍ර වෙන්නේ. ඒ දේශනේ ඉඳලා මගේ මාත් එක්ක මිත්‍ර වෙන්නේ. 1973 ඊට ඒ ඉඳලා දීර්ඝ කාලයක් මම ඇතුළු කර මට හම් වෙන්නේ කෙටින්දි. මගේ තොරතුරු වලදී මම තොරතුරු එතුමා ගැන දැනගෙන ලංකාවේ සල්ලි තියෙන පවුල් වල බොහෝ අය ඉගෙන ගන්නේ නැහැ. බොහෝ සල්ලි තියෙන පවුල් වල ඇයි ඉගෙන ගන්නේ නැහැ. හොඳට ඉගෙන ගන්නේ නැහැ. ඉගෙන ගත්තත් මොනවා විදියට ක්‍රියාකාරව කරන්නේ.
මෙතුමා ලංකාවේ ප්‍රධාන ආදායම ඉස්සර කිව්වේ තේපොල් රබර්. මෙතුමාගේ තාත්තා එස්.සී. වික්‍රමසිංහ මහත්තයා පොල් ත්‍රිකෝණයේ සම්පූර්ණම අයිතිකරු. පොල් ත්‍රිකෝණය කියන්නේ දන්නව ඇති ලංකාවේ කොහොමද පොල් ත්‍රිකෝණය තියෙන්නේ කියලා? පොල්ත්‍රිකෝණේ සම්පූර්ණම එක තමයි පොල්ත්‍රිකෝණය කියලා අපි මේ වචන පාවිච්චි කරා අපි ඉස්සර ඉතිහාසය ඉගෙන ගන්නයි කියලාදී වගා වෘෂ කර්ම ඉගෙන ගන්නයි මේ වචන පාවිච්චි කරා. ඒකේ සම්පූර්ණම අයිතිකරුවන් මෙතුමන්න මේ මෙතුමගේ තාත්තා ඒ පවුලේ බාලම පුත්‍රයා මේ මම හැඳින්වීම කැටර කරන්න ඕන දරු නම දෙනෙක් ඉන්න පවුලේ පිරිමි දෙන්නයි ගෑනු හත් දෙනයි. මේගොල්ලන්ගේ ධනවත්කම මම කියන්න මම මෙතුමන්ගේ ධනවත්කම කියන්න වචනයක් කියන්න කොළඹ පාරක් තියෙනවා කොළඹ අටේ පාරක් තියෙනවා ඒ පාරේ ගෙවල් නමයක් තියෙනවා මේ දරු නම දෙනාට. බොරැල්ලේ මම පාර කියන්නේ දැනට මේ ඒ පාරේ ගෙවල් නවයක් තියෙන නම දෙනාට ඒ තාත්තා හද දෙලා දිනන ගෙවල් නමයක් ලොකු ගෙවල්. රොළන් සිල් මහත්තයා දෙවනා එකවියක් ඒ ගීතුලි පොවේ බාලයා එතුමා ඉගෙන ගන්න කාලේ එතුමාගේ පුස්තකාලයේ හැටියට ඒ හද දෙලා දිනුනේ පුස්තකාලයේ හැටියට. නමුත් තාත්තු තුරකවියක් ඇතුල් වෙනවා බොහොම ලස්සන ගෘහමාන ශිල්පීය ක්‍රමානුකරණ කර ලස්සන පොඩි ගෙයක්. එතුමාගේ තමයි එක එතුමා මේ එතුමා විවාහ වෙලා දරුවෝ හතර දෙනෙක් කරත් ඒ ගෙදර හිටියා. ගෙදර හිටියා. ওই කාලේදී මමත් පිටිත් වෙහිදී බොරැල්ලි මම මිටි පොන්ට් බොරැල්ලි තුමාගේ බොරැල්ලි අතුර මට පයින් යන දුරකම එතුමා හිටියේ. එතුමා කරපු මම පොඩි හැඳින්වීමක් කරේ එතුමාගේ පවුල් ජීවිතය පවුල් සම්බන්ධතාවය ගැන කෙටි හැඳින්වීමක් කරේ. බොහෝ දේවල් කියන්න තියෙනවා. මේ පුරා විද්‍යාව කිව්වහම අපි පොඩි කාලේ අපි බොහෝ විතර බලන්නේ මේක පුරා විද්‍යාව. මේකින් කල නැති වැඩේ මොකක්ද? මේක ඉතිහාසෙ මේක රස්තාවක් හම් වෙයිද කියලා වගේ දේවල් අපි බලන්නේ කාලේ. අපි යමක් ඉගෙන ගන්න උගත් දෙයක් බලන්නේ මේ හොඳ දෙයක් ඉගෙන ගන්න. දැන් දැනුණා අද උනත් දොස්තර කෙනෙක් වෙන්නේ ඉංජිනේරුවෙක් වෙන්න වගේ දේවල් නේ බොහෝ අය කල්පනා කරන් ඉගෙන ගන්න. මේ පුරා විද්‍යාව කියනකොට ඒ කාලේ ඊතරම් කිසිම වටිනාකමක් විශේෂයක් හැටියට තියුන්නේ නැහැ. මොකද මේකෙන් දෙයක් නෑ මේක දෙයක් කරගන්න බෑ කියලා. පුරා විද්‍යාව ලංකාවේ ජාත්‍යන්තර පුරා විද්‍යාව ගැන මම කතා කරන ලංකාවේ තුදුන අපේ ආකල්පගෙන මම කිව්වේ. ලංකාවේ පුරා විද්‍යාව නව විද්‍යාවක් කරා එතුමා පරිවර්තනය කළා. මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට කැලණි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව කරේ ශිෂ්‍යත්තු දෙනයි මම මට මතක හැටියට. ඒක පොඩි දෙපාර්තමේන්තුවක් අනු දෙපාර්තමේන්තුවක් කවුරුත් කරන්නේ නැහැ. මෙතුමා 1970 මෙතුමා කර කියනවා මෙතුමා වැඩ කරා රජයේ අගමැතිවරු කිප දෙනෙක් කියලා මේ කල ප්‍රතිවේම වැඩ කරන්නේ සිරිමා බණ්ඩාරනායකමැති වැඩ කරනවා. බොහොම විශ්වාසවන්තව මෙතුමියත් එක්ක වැඩ කරා විරුදාලියෙක් හැටියට. කොහොම හරි කියනවා නම් ওই බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ හැදි වෙලාවේ මැතිනි තමයි මේ රොලන් සිල් මහත්තයා කියනවා මේ මට ඕන කෞතුකාගාරයක් වෙන්නේ හදන්න බණ්ඩාරනායක මහත්තයා කියනවා. ඒ කෞතුකාගාර සම්පූර්ණ පොඩි එකක් නිර්මාණය කරන මෙතුමා. ඒවා නිර්මාණය කරලා ඉස්සෙල්ලම කණ්ඩායමට මමත් යනවා බලන්න. හෝල් එක දුක් කරන්නත් කලින් මමත් යනවා. ඒකෙන් බොහෝ පිරිසක් ආව වෙලා ඒ දුවගේ ආරාධනාවට බොහෝ ශිෂ්‍යෝ විවිධ ප්‍රාතිමේ ආවා. ඊට පස්සේ ජේ.ආර්. දේවද මහත්තයා මහා විශ්වාසවන්තෙන් වැඩ කරා එතුමාත් එක්ක. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ඊට පස්සේ මොනවද නැහැ පෞද්ගලික සම්බන්ධ වුණා කිසිම දන්නේ නැහැ. පුරා විද්‍යාවේ අපේ
නායකහඳුර කතා කරනකොට කිව්වා පුරා විද්‍යාවේ අපේ තියෙන පැරණි පුරා විද්‍යාත්මක ස්ථාන ඉතුමා තමයි සංස්කරණය කරන්න පටන් ගත්තේ. මජ්ජාත්‍යන්තයෙන් සල්ලි හොයාගත්තා. යුනෙස්කෝවට කතා කරලා යුනෙස්කෝවෙන් මුදල් ලබා ගත්තා. අර තිබුණු අඩපණ වෙච්ච සීලම දේවල් නැවත කොටන ගන්න මහා ධනයක් උපයන්න පටන් ගත්තා. රජයට ලබා දුන්නේ සංස්කෘතික අරමුදල කියන්නේ මේ එක තියුනේ නැහැ ඉස්සර සංස්කෘතික අරමුදල කියන දෙයක් තියුනේ නැහැ ඉස්සර. ඉතුමා තමයි පටන් ගන්නෙ. ඉතුමාට අමුතු වදිනයක් නෙවෙයි සංස්කෘතික ත්‍රිකෝණය කියන කෙනෙක්. ඉතුමා හොඳ තහපු දෙයක් පොත් ත්‍රිකෝණය කියන එක ඉතුමාගේ දෙයක්. එතුමා ඒ වගේම තමයි ප්‍රතිනිර්මාණය කරේ. එදා දවසෙත් මම මතකයි ওই දවසෙත් මම හිටියා. ඒ දවසේ ටික මටම පෙන්නුවා ඉස්සෙල්ලා මෙන්න සංස්කෘතික ත්‍රිකෝණය. පළවෙනි සංස්කෘතික ත්‍රිකෝණය මෙන්න ලංකාවේ චිත්‍රය ඇඳලා මෙන්න අනුරාධපුරේ මෙන්න මහනුවර අනිත් එක දඹුල්ල. ඔළුවේ ත්‍රිකෝණය විශ්වරූපිතමයි ඇඳලා පෙන්නුවේ. මේකට තමයි සංස්කෘතික ත්‍රිකෝණය කියන්නේ. සංස්කෘතික ත්‍රිකෝණය ඊට පස්සේ බලල් වුණා. මහා විදියට ව්‍යාප්ත කළා. මහා දවන්තම ව්‍යාපෘතියක් කරා. නායකහම ලෝකේ උගතව පොඩ්ඩක් කියන්න ඕනේ මේ තල්වද නායකහම කිව්ගතව 1979 විතර ජේතවන මහා විහාරයේ ජේතවන මහා විහාරයේ වල් බිහිවෙල තිබුණේ ගස් කොළන් තිබුණා. ඔකේ තුන ආරම්භ උත්සවයක් තිබුණා යුනෙස්කෝවත් එක්ක. මමත් ඔකට ගියා. මම ගිහින් මගේ හිතවත් දා මම රෝහල් සිල් මහත්තයා කියලා කොල්ල බැලුවා. අනිත් නිලධාරී මට නිලධාරී කෝන්නන උඩින් ඉන්නවා මේ ජේතවනේ උඩටම නැග්ගතුන. ඒක පළන්ති ගාලා තිබුණා. මේ උඩට නැගලා ඉන්නවා නම් වැඩ වගේ බලන්න ගිහින් ඉවයි කියලා. ඒ වගේ හැමතැනම මේ ඇවිදලා හොයලා බලලා වැඩ කරා. මට මේ වැඩි සම්බන්ධයක් නැතුව මම එහෙම මෙහෙම දේවල් කියනවා. මොකද ගොඩක් දේවල් කියන්න දෙනවා. කේතුමාලා ගැන කතා කරනවා නම් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. හරිම හොඳ පරිපාලනයක් කරන නිලධාරියෙක්. මම දෙපාර්තමේන්තුවට ගිහලා මට ඇහෙනවා අනිත් පැයට ප්‍රදෙත් දෙනවා පොඩි මුදලක් වුණත් ගෙවනවා නම් චෙක් එකකින් ගෙවන්න. කිසිම දෙයකින් සල්ලි වලින් ගෙවන්න එපා. මොකද මේ පරිපාලන කටයුතු නිසියාකාරව කරගන්න බැරි වෙනවා මුදල් නැරෙමින්. මුදල් හරියටම කරන්න ඕන නම් චෙක් එකකින්ම මුදල් ගෙවන්න. කාටවත් මුදල් අතපත ගන්න එපා. ඊළඟ කතා කරනකොට විශේෂම කියන්න ඕන කාරණේ තමයි එතුමා දී පියා කතෝලික කෙනෙක්. මම නායකහමගේ චරිත කතාවේ පිටුවක් වෙන් කරා. මම ලියන ච මේකට මම පිටුවක් වෙන් කරලා එතුමාගෙන් කියන්න. එතුමාගේ ගෙදර වලව්ව. ඒක කියන්නේ ගිරිඋල්ල වලව්ව කියලා. ඒ වලව්වෙම තියෙනවා මේ පල්ලියක් තියෙනවා. වලව්වේ පල්ලියක් තියෙනවා පොඩි පුංචි පල්ලියක්. ඒක කියන්නේ මොකද්ද? පුංචි පල්ලියක් තියෙනවා. ඒ පල්ලියේ තියෙන්නේ මේ ගෙදර දරුවන්ට පූජකවරයෙක් ඇවිල්ලා හැම ඉරිදම ආගම ගන්නනෝ දේශනාව කරනවා. හැබැයි ඒ පියා ඒ ඇස්වේ වික්‍රම ඇස්වේ සීලා මැතිතුමා ඒ පළාතේ තියෙන හැම පන්සලකම සම්බන්ධ පවත්වන මැදිපුර රජ මහාවිහාරය එතුමාගේ පොත් ත්‍රිකෝණයට කියනවා රජ මහාවිහාර පහක් කයි කියලා. රජ මහාවිහාර පහක් කයි කියනවා. ඒ පහේම දායකයෙක් බුද්ධාගමත් එක්ක සම්බන්ධකමක් තිබුණා. නමුත් එතුමාගේ පුජ්ජලික මතිපත් පුජ්ජලික ඇදහිම් ඒවත් හොඳින්ම කරා. මම දන්නේ ඒ නායක හම්බකෙව් වගේ ඒ පවුලේ වෙනත් කිසිම කෙනෙක් රෝහල් සිල්මතුමා පවුලේ කිසිම කෙනෙක් බුද්ධාගමට ආවේ නැහැ කියන එකයි මගේ හැඟීම. මම ඉතින් අපි කොච්චර සම්බන්ධුණත් මේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න යන්න ගියේ නැහැ. මොකද අපි මම දන්නවා මම මැතිණිය දන්නවා මොම එතුමා විවාහවලේ කිය හොඳ මැතිණියක්. ඒ මැතිණිය බොහොම අවබෝධයෙන් යුක්ත මෙතුමාගේ කාර්යයන් කරන්න බොහෝම කඩසලස්සල දුන්න දරුව හදාගෙන ඒ මැතිණිය හොඳ සංගීතඥවරියක්. සමහර දවසට එතුමා උදේ ගියාම සමාගාට එන්නේ රෑ 12 1 2 සමහර උදේ 4. නමුත් එතුමිය බොහොම විසීමෙන් යුක්තව
හොඳ බිරිඳක් හැටියට එතුමා තමයි තාම ජීවත් වුණා තාම ජීවත් වෙනවා එතුමියවත් ඒ දුමියත් එංගලන්තේ ඉගෙන ගත්ත කෙනෙක් කුඩා කාලේම එංගලන්තේ ඉගෙන ගත්ත ශිෂ්‍යාව හොඳ සංගීතක් නිවර්තියක් වැඩි ප්‍රසිද්ධියට ඇවිල්ලා නැහැ ඔන්න ඔය ඔකයි සරු ඔය මූලික හැදින්වීමක් හැටියට මම කරන්නේ රෝලන් සිල්වා මහත්තයා දැක්කවනම් කෙනෙක් එතුමා ගැන විශාල පැහැදීමක් ඇති වෙන මහා හරිම සංසුන් චරිතයක්. ඕම ආරෝහ පරිණෝ පරිණාම සම්පත්තියෙන් බොහොම උස බොහොම ලස්සන බොහොම හැදවත කඩවසම් චරිතයක් මේ රෝලන් සිල්වා මහත්තයා. ඒ වගේම එතුමා හරිම ආචාර සම්පන්න කෙනෙක්. හරිම ආචාරශීලී කෙනෙක්. දැන් ඔය කාර්යාලයට ගිය වැඩපු චන්ද්‍රකන් නායකා ඔය වගේ අපේ ඥානිස්සර නායකහන් රූපීව කොයි වගේද කියලා. එතුමාට එතුමා හිටියේ මමවත් දන්නේ බොහොම පස්සේ කාලෙක එතුමා ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ අධ්‍යාපන හා සංස්කෘතික අංශයේ උපදේශකවරේ. ඒක නිසා බොහෝ විට පාසලට එන ආමතුරුන්ට ගිහිල්ලා එතුමා දැකලා එතුමාට එතුමාගේ ලියුමක් සර්ටිෆයි කරගෙන ඉඳ වෙනවා. එතකොට තමයි වීසක දෙන්නේ. නැත්නම් මේක නෑ අඳුරන්නේ නෑ මිසි අඳුරන්නේ නෑ. නැත්නම් අනිවාර්යයෙන්ම ඒක ප්‍රතික්ෂේප වෙනවා. බොහෝ අයට ඒ විදිහට උදව් වෙලා තියෙනවා. බොහෝ අයද මේ සරත්ීරි මාධ්‍යමයි ඉද මගේ ඥාති මිත්‍රයා. එතුමත් අඳුරනවා. එතුමත් ගිහිල්ලා තියෙන හම්බෙන්න. එතුමා මෙහි ඉන්නේ කියනවා නම් ෆ්‍රාන්සිස් ආර්ටිස්ට්මයි සර්ටිෆයි කරන්නේ. එතුමාට ගොඩිවාම මගේ සම්බන්ධ බුද්ධ කිව්වාම යන්න ඕනේ ගොවාම. ඒවලම අස්සක් කරලා දුන්නා. කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඔබතුමාලට තවත් මේ කතාව තවදුරටත් අවුලිටත් මම කියන ටිකක් තරහියම බාධා වපේ තවදුරටත් මම යමක් කියන්නට ඕන. මහා මානව ගුණ දවයෙන් දයාවෙන් හිටි බුද්ධලෙක් මේ මහත්මේ. දවසක් එතුමයි මමයි රාත්‍රී එනවා ගාල් පාරේ එනවා ගාල් පාරේ අම්බලන් ගොඩ හරි දෙනවා. මහා වෙහි දවසක් කාටවත් නිින්ද යන වෙලාවක මම හිතන රෑ දෙක පහු වෙනවා. ඒත් රාජකාරී කටයුතු කරගෙන ඉන්නකොට මේ ඩ්‍රයිවර්ට නිින්ද යනවා. මමත් ඉන්නවා මමත් පිටිපස්ස සීට් එකේ එතුමත් පිටිපස්ස සීට් එකේ ඩ්‍රයිවර් යනකොට වාහනේ පොට්ටක් ගැස්තුණා ඩ්‍රයිවර්ට නිින්ද ගිහිල්ලා. බොහොම සංසුන්ව ඩ්‍රයිවර් මහත්තයා කියනවා ඒක රජීදී වෙලා රජී ඩ්‍රයිවර් කෙනෙක්. කීතොරේ මාත් කියන පොට්ටක් අයින් කරලා වාහන නවත්තන් කියලා කියනවා. මේ නම කියලා කියනවා. එන්න පිටිපස්සට ඇවිල්ලා නිදාගන්න මම කාර් එක කරගෙන යනවා. එතුමා කොළඹට වෙනකම් අම්බලන්ගොඩ ඉඳලා කාර් එක කරගෙන එනවා. අයි අරගෙන ඉන්නේ ඉන්නම කියනවා. ඒ දාගේ නම කියලා කියනවා. ඩ්‍රයිවර් කියලා කියනවා. මම නිදාගන්න. මම පිටිපස්සට නිදාගන්න. මම ඉස්සරහට එනවා. ඒකට කියව නිදාගන්න. වැඩේට වැඩ තියෙනවානේ. ඒකත් වැඩ කරන්න නිදාගන්න කියලා. එතුමා වෙන කෙනෙක් නම් එහෙම නින්ද කියලා අකාර්යක්ෂම ඩ්‍රයිවර් කෙනෙක් එහෙම කරන්න ගිහම ඊට පස්සේ ඉඳන් බල කොහොමද ලස් කරනවා. නමුත් ඒක අවස්ථාවක්. එතුමා විමානව දයාව මම කියන තව එකක් කියන්නම්. එතුමා නියෝජ්‍ය කොමසාරිස්තුව ඉන්න කාලේ ඒ ලොකු රියදුර රියාලතුලට ලක් වෙනවා. එතුමාගේ වාහනේ. ඒත් රජී රියදුරේ කටි. මෙතුමා ඉන්නේ රෝහලේ ඇඳ උඩ උඩුපළණේ ගත ඉන්න වෙන්නේ. එතුමාගේ කපුල කැඩියා. මෙතුමා මම හිතනවා මම දන්නේ නැහැ හැබැයි ඒක ඇත්ත කතාව හරියට මම දන්නේ නැහැ මම දැක්කේ නැති නිසා මෙතුමා ඒ වගේ ඩ්‍රයිවර් ගැන කියන්නේ ඒ වේදුරු මහත්මයා මැරුණා වගේ සමානයි ওই කතාවක් මට ආරම්භ දුන්නේ මම දන්නේ නැහැ ඒක මම දැක්කේ නැති නිසා මට කියන්න බැ කොහොම වුණත් මෙතුමා උඩුපැල්ලෙන් අතර ඉඳගෙන චෙක් එකක් ලියලා මේ සියලු කටයුතු කරන්න ඉගෙන ගෙදරට මුදල් ලැබුණා තිබුණා එහෙම දැන් ඔබතුමා මේ ඒක කියන්නේ හේතුවෙන්ද මේ පෞද්ගල කාලේ මහා ආන්දෝලනයකට ලැබුණ රජයේ අනුතුරේ අනුතුරක් කරලා ඒ ළමයා දිහා බැලුවේවත් නැහැ කියලා ඔය දේවල් තමයි මෙතුමා ඇඳේ හාන්ස් වෙලා හොස්පිටල් එකේ ඉන්නකම උඩුපැල්ලෙන් අත චෙක් පොත් අරගෙන ගිහලා අසංගල ගෙදර කියලා දුන මේ මේක දෙන්නේ ඒගොල්ලන් කපිට කරගන්න එක අන්න ඒක මානව මහා මේක මෙතුමා දැකෙව නැති කෙනෙකුට මෙතුමා හඳුන්වා දීම හරි අමාරු දෙයක්. දැන් මටත් තුමාගෙන තියෙන හැඟීම් වචනෙට නගන්න හරි අමාරු. මටත් තුමාගෙන තියෙන හැඟීම වචනෙට නගගන්න හරි අමාරුයි මට. මොකද ඒ තරම් මහා උත්තම චරිතයක්.
මම නම් දෙකලා නැහැ ලංකාවේ මම එවැනි චරිතයක් වෙන නිලාදී මම නම් දෙකලා නැහැ බොහෝ අයවට දෙකලා තියෙනවා මෙවැනි උතුම් ගුණ ධර්ම තියෙන නිලාදී මම දෙකලා නැහැ කාර්යක්ෂමයි අවංකයි දැන් නායකන්ගේ ජීව එතුමාට එතුමා මේ ඉගෙනගෙන කතාවක් හැටියට පුරා විද්‍යා මොනසාරි ඉදිරියේ දැරුවට මුදල් ගත්තේ නැහැ කියන මම අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ. නමුත් මම කලාවත් එතුමාගෙන් ඇහුවේ නැහැ. ඔබට අහන්න බෑ මට. ඔබ එතුමා පඩි ගන්නවා දැන් තිකල මට කොච්චර හිතවත් වුණත් අහන්න බෑ. ඒක මට ඒක දැනෙන්නේ නැහැ. එතුමා ප්‍රේම මට අහන්න අයිතියක් නැහැ මට. කොච්චර මිත්‍රෙක් වුණත් මට අයිතියක් නැහැ මට බොහෝ අය කිව්වා මෙතුමා මුදල් ගන්නේ නැහැ කියලා. මුදල් නොගෙන මුදල් අවශ්‍ය නැහැ. එතුමාට ධනය තාම ඉතාම ධනවත් පවුලක් කෙනෙක් එතුමා ධනවත් පවුලක් කෙනෙක් එතුමා අවුරුදු මම හිතන්නේ බොහෝ ගණනක් ඉඳලා ඉගෙන ගත්තේ එතුමා බුද්ධාගමට හැරෙන්න බුද්ධාගමට එනවට කිසි විරුද්ධත්වයක් කියලා දෙන ඒ එතුමාගේ පියාගෙන් කිසි විරුද්ධත්වයක් කියලා නැහැ එතුමාගේ පියා දැරගෙන කියනවා මේක එයා මේ පුතා ඉගෙන ගත්තේ මේ රෝලන්ඩ් සිල්වා මහත්තය ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් ගෘහමාන ශිල්පී පමණක් නෙමෙයි මේ අද නම් ගෘහමාන ශිල්පී කියුවහම සාමාන්‍ය නිකන් ගෙවල් ළඟින් අරෝ මේ වගේ හැඳතල කරන කෙනෙක් එහෙම නෙමෙයි මෙතුමා ඉගෙන ගත්තේ පෞරාණික ගෘහමාන ශිල්පය ඉගෙන ගත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ගෘහමාන ශිල්පී ඉගෙන ගත්තේ ඉතාලියේ ඉතාලියේ ඔක්කොම තියෙන්නේ පැරණි ගෘහමාන ශිල්පීය දේවල්නේ ඉතලිය තියෙන්නේ ඒ අනුසාරයෙන් තමයි ඉතිරිලා මේ මේ තාක්ෂණික දැනුම ලබාගෙන ලංකාවේ ওই තියෙන අනුරාධපුර යුගයේ අනුරාධපුරයේ තිබිච්ච වැළලීච්ච ඉතිහාසය හොයාගෙන ඒවා ඉදිරිපත් කළා ජාත්‍යන්තර ඉදිරිපත් කළා එතුමාගේ කාලෙදී අපට නිර්දේශ මත අපට ජාත්‍යන්තර දෙන්නේ එතුමා යුනෙස්කෝට ඇවිල්ලා ෆ්‍රාන්ස් යුනෙස්කෝට ඇවිල්ලා යුනෙස්කෝ එක ජාත්‍යන්තර ආයතනයක් නේ යුනෙස්කෝ උනල දන්නවා. ඒ ආයතනයෙන් අපේ තියෙන දේවල් පෙන්නලා අපේ තියෙන දේවල් නැත්නම් අපේ තියෙන ඓතිහාසික ස්ථාන පෙන්නලා ඒකෙන් අපිට විශාල අපේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඒ අතුරෙන් තමයි දියුණු කරන්නේ ලංකාව. එතකන් ඊට කලින් කවදාවත් අපේ දේවල් වල වටිනාකමක් ජාත්‍යන්තරයට ගියේ නැහැ. ජාත්‍යන්තරයට කවදාවත් ගියේ නැහැ. එතුමාට ඕන ශක්තිය ලබා දුන්නා ඇමතිවරු ඒ එතුමා මම දන්න කාලේ එතුමා මේ ඇමතිවරු හැටියේ ඉල්ලා මේ හුරුලේ මෙතුමා ඔය ඊට කලින් හිටියේ එතුමා වැඩ බාර ගන්න අයියම් ආර ඊවිගොල් ඊජුගල් මාකට රෝම ඕන දෙයක් කරන්න කියලා කිව්වා ඕන දෙයක් උදව්වා කරන දේවල් අපි අනුමත කරනවා කියලා. ඒ කියන්නේ හොඳ දෙයක් කරන බව දන්නවා. ඒ වගේම ජයා දේවගම් ජලන්පත්තුමා මෙතුමාගේ හොඳ උපදේශකෙක් මෙතුමාගේ උපදේශකෙක් හැදී සිටියා. පුරා විද්‍යා සංවත්සරය අවුරුදු 100ක් පිරෙන එක සමරන්නේ 1986 87 අවුරුද්දේදී මමත් හිටියේ වෙලාවේ ලංකාවේ මටත් ආරාධනාවක් තිබුණා. මම දැක්ක වෙලාවේ මේ එතුමා කරපු කතාව එතුමාට දැක්කපු ජාත්‍යන්තර සම්බන්ධතා පසතනාපතිතුමා හිටියා තවත් තානාපතිවරු හිටියා ඒ පුරාවිද්‍යා සංවසරේ ඒ සියල්ල කරන්නේ මෙතුමාගේ තියෙන කළමනාකාරීත්වයෙන් හොඳ කළමනාකාරීත්වයක් ඇති ඉතාම උතුම්ම මනසේ උතුම්ම චරිතයක් මගේ ගෞරවය හැමදාම මගේ ගෞරවය හැමදාම එතුමා කෙරෙහි සිහිපත් වෙනවා. මම එතුමා මරුණයි කියලා දැනගත්තා මම බොහොම කනගාටු නමුත් එතුමාගේ පරමාර්ථ ගත කළා එතුමා මිය පරලොවදී මම හිතනවා වැඩි දෙයක් නෑ බොහොම
බොහොම සානු මේ බොහොම සීනිවලින් යුක්තව බොහොම දුකක් විඳින්න නැතුව එතුමා ඊයේ පරලදී ඉත මම දැනගත්තා මේ පවුලේ අය දරු හොඳ දියණියක් හදලා තියෙනවා හොඳ පුතු තුන්දරෙක් ඉන්නවා ඒගොල්ලෝ ඉහළ තලයේ ඉන්නවා ඒගොල්ලෝ එන්න මේ වගේ දෙයක් දැන් අපිට මේකට වඩා කතා කරන්න අවස්ථාව ලැබෙනවා මේට වඩා දීර්ඝ කටයුතු කතා කරන්න මම සාමාන්‍යයෙන් සාමාන්‍ය මට්ටමේ කතාවක් කරේ මේට වඩා ශාස්ත්‍රීය කතාවකුත් කරන්න පුළුවන්කම දේවල් මට තියෙනවා ඒ තුමා කරපු විශේෂම දේවල් වල පොත්පත් ලියපු දේවල් පරිේශන දැන් මම ඉස්සෙල්ලාම කතා කරන පටන් ගත්තේ බොහොම සුළු දෙයක් මෙතුමා අනුරාධපුරයේ දානශාලාව ගැන කිව්වේ එතුමා කැණීම් වලදී හොයාගත්ත යම්කිසි භාණ්ඩයක් ඒක තමයි එතුමාගේ පෙන්න ඔප්පු කරන්නේ මේක තමයි දානශාලාවේ පාවිච්චි කරපු දන් ඔරු මොකද මේ බත්තරු බත්තරු වල දාන කැඳවුරු කැඳවුරු කියලා පාවිච්චි කරා එතුමා ඒ කැඳවුරුෙන් එතුමා නිගමනය කරා මේ මහා විහාරේ හාමුදුරු 5000ක් ඉන්නෝනේ කියලා හාමුදුරු 5000ක් ඉන්නෝන අවමාසේ හාමුදුරු 5000කට හරි කැඳවුරු කැඳවුරු කියන තමයි පාවිච්චි කරපු දීපාන්තරී ඒ කාර්ය අනුරාධපුරයේ හාමුදුරු වන්දන දෙන එක සැරේ දානේ එක සැරේ දානේ වල තියෙන්නේ උදේ දවල් දාන කියලා එකක් නැහැ එක දානේ වල තියෙන්නේ බුදුහාමුදුරු කාලෙත් එහෙමනේ හාමුදුරු වන්දනේ එක සැරේ එක දාන වේලාවෙ තුනේ ඒ විදිහට එතුමා ඔප්පු කරයිද ඒ කතාවේදී ආරම්භ කතාවේදී ඔප්පු කරා අනුරාධපුරයේ හිටපු සුරු දේවල් ඊට පස්සේ මේ පුරා විද්‍යා උසස් අධ්‍යාපන ආයතනයක් අධිකරණ කැලණි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාංශයේ තවදවත් දියුණු එතුමා කාලේදී සේනක බණ්ඩාරනායක එතුමාගේ මිත්‍රයෙක් සේනක බණ්ඩාරනායක නැතු මහත්මයා මහාචාර්ය එයාට සම්පත් එයාට දුන්නා කොහොමාරි ශිෂ්‍යෝ පළවෙනි ශිෂ්‍යෝ මට කියලා තියෙනවා අපි ගෞරවපාදීයේ කළා මේ ප්‍රශ්නපත්‍ර සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ කියලා තව බාහිරටත් එවන්න ඕන. මොකද දිගලෝ අනුමත කරන්න ඕන. විශ්වවිද්‍යාල ගුරුවරයෙක්ම දෙන්න බෑ සම්පූර්ණ ලකුණු. තව විශ්වවිද්‍යාලයකට එවන්න ඕන, තව උපතුත් එවන්න ඕන. එහෙම වෙලාවක ආපු වෙලාව රෝණසිල් මහත්තයාට ඒක උත්තර පත්‍රය ඇවිල්ලා ඒ ප්‍රතිවාහන ගිහනවා මේ ශිෂ්‍යයන්ට මේ දිගුණටත් වඩා ලකුණු තව පහක් වැඩි කරන්නයි කියලා. එහෙම කියනකොට ඒ ළමයි ශිෂ්‍යයන්ගේ තත්ත්වය තවත් ක්ලාස් එක තවත් ඉහළට යනවා. ඒ වගේ සානුකම්පිත බලන පුරා විද්‍යාංශයේ ලංකාවේ මහත් ඉහළ තලයකට ගෙනිච්ච ඉතාම උතුම් ගුණධර්ම වලින් පිරිච්ච රෝලන් සිල්වෙන්තුමා ගැන බොහෝ දේවල් කතා කරන්න තියෙනවා මේ මම විතර මේ වචන ටික ඇති දැනට තවත් අපිට කතා කරන්න අවස්ථා අනාගතයේ තියෙනවා ලංකාවේ කතා කරන්න පුළුවන් මේ ආයතනත් කතා කරන්න පුළුවන්කම තියෙනවා නායක මේ පළවෙනි අහත් මේ මාසෙ පින්කමනේ තමයි තුන් මාස පින්කම අවුරුදු පින්කම ඒ වගේ මා විතර නායකයන්ගේ ඉතාම කෘතවේදීව සිහිපත් කරයි කියලා අවසාන වශයෙන් තව වචනයක් මම මතක් කරන්න ඕන 500ක් පටන් ගැනීමට මේ 500ක් පටන් ගත්තේ චන්ද්‍රදර නායකයන්ගේ ඒ කියන්නේ ඉස්සෙල්ලා ආපු හාමුදුරු කොච්චරක් ඉන්නවා මහාචාර්ය වල්ගොරාල හාමුදුරුවෝ එවාදී මහා උතුමේ ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ඇවිල්ලා තියෙන පන්සලක් ආරම්භ කරන්නයි කියලා පීදර්ශී හාමුදුරුව අපි උන්වහන්සේලගේ තත්ත්වය අවතක්සේරු කරන්න දෙමි උන්වහන්සේලටත් කරන්න බැරි වුණා පීදර්ශී හාමුදුරුව පදිනාරාමවාදී වාසී පීදර්ශී හාමුදුරුව ඇවිල්ලා මෙහාට පන්සලක් ආරම්භ කරන්නයි කියලා බුදු පිළිවෙත් තරගෙන බුදු පිළි පොරාදී හිතවත් බෙදලා තියලා ගිහිල්ලා තියෙනවා නමුත් උන්වහන්සේලත් කරන්න බැරි වුණා ඒක දන්නවා පොළොන්සිල් මහත්තයා දැනන්නේ කියලා මට කිව්වා මම එන වෙලාවේ මට කිව්වා මට ඉන්න මිහිදවත් කොමට ගෝ මම යනවා තව සතුටකින් පරිත්‍යාග කරනවා යා පුළුවන් නම් ඉන්න මාත් එක්ක මම එක්ක යන්නම් කියලා මට ඉතින් ටිකට් ටිකක් දීලා ඔක්කොම කරලා දේවල් කරන්න මාත් එක්ක මෙයන් ඉන්නේ කියලා කිව්වා මම කොහොමද මම තනින් යනවා කියලා මම ආවෙන් පස්සේ මම ඉන්න තැන හොයාගෙන මම දුෂ්කර විදියට හිටිය තැනක මම ශිෂ්‍යෙක් ආවා මේ රටේ බොහෝ දුෂ්කර විදියදී එතුමා මම ඉන්න තැනටම හොයාගෙන ඇවිල්ලා මගේ හිටපු නිවාසයේ පවා දින අනුපාඩුකම් දැකලා එතුමා තානාපතිය කාර්යාලයට කියලා දුන්නා අහවලා වෙනුවෙන් මොකක් හරි අවස්ථාවක් උනොත් කරන්න උදල් අවස්ථාවක් උනොත් කරන්න මම ඒකට ලංකාවෙන් මේ කවුන්ට් එකට සල්ලි කියලා දුන්නා ඒ වගේ බොහොම මට පුජ්ජිලික බොහොම හිතවත් කාවේ දැක්වලා උදව් උපකාර කරා මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී එතුමා පෙනී හිටියා මගේ විවාහ මංගල්‍ය වෙලාවේ
ආරාධිත ප්‍රධානමොත් එතුමා ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා මගේ බිරිඳ ළඟට මහා ළඟට ඇවිල්ලා අපට ආශිර්වාද කරලා සන්තෝෂය ප්‍රකාශ කරලා බොහෝ වෙලාවක් ගත කරලා ඉන්නවා. ඒක තවත් බොහෝ අවස්ථාවල සම්බන්ධ වෙනවා. ඒක පුද්ගලික කාරණා කියලා මම කියන්නේ නෙවෙයි. මේ මම හිතනවා දැන් නායකයන් වල හාමුදුරන්ටත් බොහොම කෘතඥ වෙනවා මට මේ වචන ටික හරි කරන්න අවස්ථාව ලැබුණා. මොකද අනේ වන්දලා මේ විදිහට බඩගින්නේ ඉන්නවා. මට තව කතා කරන්න නම් බොහෝ දේවල් කතා කරන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට කතා බොහෝ දේවල් කරන්න මම උපතිමලකට හිතලා තවත් කෙනෙක් ගැන මේකමක් කරන වෙලාවේ මේ අවස්ථාව ලබා දීම කරන මට ස්තුතියි. පින් දෙනවා නායක හඳුනනකොටත් ඇතුළු මේ හඳුනනට උගුරුතරගෙන මම සමාව ඉල්ලනවා මෙච්චර කාලයක් ගත කිරීම ගැන. මම තායික එක අවසන් ඉල්ලීමක් කරනවා අපේ චන්ද්‍රතන නායක හඳුනගනි. චන් මේ පැරිස් පන්සල බිහිවීම නායකව සඳහන් කරලා තිබුණා. බීජයේ උතුමාගේ හිත අදහසක් කියලා. උතුමා ආරම්භ කරන්නේ එප්‍රාල්ෙ මේ උතුමා අදහස දුන්නා. මට මාත් එක්ක කතා කරා. පටන් ගන්න අපි ආදාර දෙන්නම් කියලා. පටන් ගන්න කියන්නේ මේ සංවිධානය කරන්න කියලා. මොකද වාසනාවට චන්ද්‍රතන නායක හඳුනගේ කාර්යක්ෂම එපමණක් නෙවෙයි දුක විඳ ගන්න පුළුවන්. දුක විඳගෙන වැඩ කරා. මේ 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 ගොඩනැගිලි වල තියෙන්නේ ගොඩනැගිලි වල තියෙන චන්ද්‍රතුණායි හැම දුක කඳුළු පිටා සිදිනවා මේ මේ මොම අමාරුයි ගොඩනගාත දේවල් මේවා. හරි අමාරු කාර්යයක්. මම ඉල්ලා හිටිනවා චන්ද්‍රතුණායි හැමෝගෙන් මට ඉල්ලන්න පුළුවන් මගේ මිත්‍ර හඳුනනවා හැටියට. රෝලන් සිල්වා මැතිවාගේ මේ පින්තූරේ මේ පන්සලේ යම් සිතනක වැදගත් තැනක ප්‍රදර්ශනය කරන්න හැමදාම තියෙන්නේ කියලා. මම ඉදන් නායක නගර එක වෙයිද? ආ හොඳයි. මගේ අදහසක් ඒක නායක ප්‍රදර්ශක හැමදාම මේ පන්සලේ තියෙන යුතු පින්තූරයක්. ප්‍රොෆෙසර් මහත්මයාගේ නමය සදා අපි අනුස්මරණය කළ යුතුයි. සමාවෙන්න මට සමාලද උගත ක්ලාස් සිංහල වචනත් එහෙම උමාරු වෙන නැති කතා කරමු. අවුරුදු 40ක් මේ මෙහි අවුරුදු 40ක් මේ මෙහි බොහොම කාලයක් මේ අපි කතාවකින් අවුරුදු මාසකින් අවුරුදු 40ක් පන්සෙට. නමුත් කවුරුත් අඳුරන්නේ නැහැ. ගොඩක් අය මම අඳුරන්නේ නැහැ. මේ බොහෝ අය මම අඳුරන්නේ නැහැ. මම ඉතින් පැත්තකට වෙලා මම ආව ඉගෙන ගන්න සල්ලි ගන්න අවකෙනි නෙමෙයි මම. ඉගෙන ගන්න ආවේ ලංකා විශ්වවිද්‍යාලෙත් ඉගෙන ලංකා විශ්වවිද්‍යාලෙ ඉගෙන සල්ලි අවකෙන්නේ සතත් යාමේට අවුට් කීපකට ඇවිල්ලා ඉතින් මට එතුමා කියනවා ලංකාවට කියන වරක් කියන්න කියනවා ලංකා නවතින්න. ඔබතුමාගේ මට කතා කරන්න එතුමා කොච්චර නිහතමානී කෙනෙක්ද මට කියපන සර් කියලා කතා කරනවා. මට කතා කරන සර් ලියන කී කියලා කතා කරන්නේ. කොච්චර කෙනෙකු අනිත් අයට ගෞරව කරනවද කියලා මම කන්තුරට ගියාම එතුමා මට කියන සර් ලියන කී කියලා කියන්නේ සර් ලියන කී නවතින්න ලංකාවේ. මට පුළුවන් ඔබතුමාගේ සුසුරම් වල හැටියට මට මේ පුරා විද්‍යා යාපෘතියක ඔබ විරක්ත කරන්න පුළුවන් මට. ඒක මට ගැටලුවක් නෑ ඉගෙන. නමුත් මම ගොම යන්න ඕන. මම ඉන්න ඕන ප්‍රංශයේ ගිහිල්ලා මගේ දරුවෝ ඉන්නවා. මම එහෙ යන්න ඕන කියලා ගොම ඉතින් බොහොම සාලකම් ඉස්සර වෙතුමා. මට ජීවිතේ කරපු බොහෝ දේවල් කරේවා කියන පොඩ්ඩික දේවල් බොහෝ දේවල් මිකන් මට උදව්පකාරයක් දෙනවා. මම ප්‍රංශය ඉගෙන ගන්නකොට මම එතුමාම කියනවා එතුමා සල්ලි බඳිනවා අලියස් ප්‍රොන්සිස් කොලම්බෝකට කියන සල්ලි බඳිනවා චෙක් එකක් දෙනවා ඩිප්ලෝමා එකකට මට සල්ලි බඳිනවා. මම ඉඳලා තියෙන්නේ එතුමා දන්නවා මට සල්ලි නැතුව ඇති කියලා. එතුමාගේ සල්ලි බඳිනවා චෙක් එකකින් සල්ලි බඳිනවා මේ මොන ඩිප්ලෝමාවට. මම මෙහිනකොට මට මුදල් ටිකට් එක කරන් දෙන්න නේද. මම ඒක කොහොම දෙපාර්ක නමුත් මට විශාල මුදලක් දුන්නා. විශාල මුදලක් මගේ අතට දුන්නා. මම ඒක කැල්කියුලේට් කළා මට 6 මාසයක් ඉන්න පුළුවන් ප්‍රාන්ත ජීවත් වෙන්න පුළුවන් ඇවිල්ලා. ඒකෝට මම ඇවිල්ලා මට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා. ඒක මාට ඒ වටත් ඒ වුණා බොහොම උපදේශ එතුමාගේ අනුමැතිය එතුමාගේ නිර්දේශය කවුරු නිර්දේශ කරන්න ඕනේ එතුමා නිර්දේශ කරා. ඒ වගේ දේවල් මට ගොඩාක් පෞද්ගලික දේවල් උදව් කරලා තියෙනවා. මේ සල්පයක් මේ කිව්වේ මම හිතන නායකයන්ගේ කතාව ඇති කියලා මේකට කරන්නේ නැහැ. නායකයන් බොහෝ සමාවෙන්න මම බොහොම ස්තුතිවන්ත වෙනවා.
මං එහෙම මෙහෙම මේ තෝරවිමක් ගැතුව කතා කරගෙන ගියා. නමුත් ඒ මගේ තියෙන හැඟීම මට ශාස්ත්‍රීය කතාවක් කරනවා නම් මේකට වඩා වෙනස් ඉදී ශාස්ත්‍රීය කතාවක් කරන්න රෝලන් සිල්වා මහත්මයා විදිහේ ශාස්ත්‍රීය සේව කරනවා නම් ඒක බොහොම සංවිධානාත්මක කරා මේව කතා කරේ ගුණ කතනය. මට ඇති වෙන එහෙම මෙහෙම ඇති වෙන හැඟීම් එතුමා කිව්වේ. ඉතාම දුර්ලභ ගුණාංග වලින් පිළිච්ච චරිතයක්. ගුණාංග තාම උතුම් ගුණාංග එතුමාගේ පියා බලාපොරොත්තු වෙලා තුන පියාගෙන් කිසිම අනුවිරුද්ධත්වයක් ඇවිල්ලා නැහැ. බුද්ධාගම දේවට බුද්ධාගමට එතුමා බුද්ධාගම යන්නගත්තේ මහත් අවබෝධයෙන් යුක්තව. මම දන්නවා ඉංගලන්තයේදී ඉංගලන්තයේ අවුරුදු 18ක් ඉගෙනගෙන තිබුණා එතුමා. අවුරුදු 18ක් එතුමා ඉංගලන්තයේ ඉගෙනගෙන තිබුණා. ඒ පෞලේ ධනින් එතුමා ඉගෙන ගත්තා. ඉගෙන ගන්න කාලේ මම දන්නවා කවුද හම්බෙලා තියෙන ආදර නම. ඒ කාලේ හම්බෙලා තියෙන්නේ ලබුදි විසිරි ධම්මහාමුදුරුවෝ. ලබුදි විසිරි ධම්මහාමුදුරුවෝ දරනවා බොහොම යාළුවෝ බොහොම අවුරු ඒ හාමුදුරුවෝ බොහොම කලක් ඉන්නත මම හිතන ඒ හාමුදුරුවෝත් එක්ක බොහොම සාකච්ඡා කරන්න ඇති. ඒ හාමුදුරුවෝ වැඩි කල් හිටියේ නෑ අපුවත් නෑ හාමුදුරුවෝ. ඒ නිසා බොහොම අවබෝධයෙන් යුක්තව ඉතාම මන අවබෝධයෙන් යුක්තව එක්ම බුද්ධාගම යන්න ගත්තා. කියනකයි මට කියන්න දෙන්නේ බුද්ධාගම යන්නගෙන බුද්ධාගමට ලංකාවේ බෞද්ධ සංස්කෘතියට බෞද්ධ කලා ශිල්පවලට පුරා විද්‍යාවක ස්ථානවලට ලංකාවේ සංස්කෘතිය ජාත්‍යන්තරයට අවන් යන ලංකාවේ උරුමයන් ලෝක උරුමයන් කරන්න එතුමා විශාල සේවයක් කළා. මේ කතාව ඉතින් අවසන් කරනවා. බුදුවල්ලා කරුවන් සර් බොහොම පින් දෙනවා මේ නායකහඳුරනවට. මේ මගේ මේ කතාව මම හිතන්නේ බොහෝ වෙලා මම කතා කරා වැඩි කතා කරා අද ඉතින් ගුණ තියෙන වෙලාවනේ ගුණ කියන එක කියන්න ඕන. හොඳයි බොහොම නායකවට බොහොම පින් දෙනවා. මම නවතින්නම්.